දැනට බරපතල ප්‍රශ්න වශයෙන් අපි මුහුණ දීලා තිබෙන රටම තෙල් ගෑස් විදුලිය ආහාර හිගය ආහාර මිල මේ ප්‍රශ්න වහා විසඳන්නයි කියන ඉල්ලීමක් මේ රටේ ජනතාව විසින් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා එවැනි කරුණු සඳහා අපි අවශ්‍ය සහයෝගය දෙනවා. නමුත් අපි කිසිසේත්ම ආණ්ඩුවේ කොටස්කාර වෙන්නේ නැහැ. ජනාධිපතිතුමත් කියලා තියෙන සර්වපාක්ෂික රජයකට හැමෝටම එකතු වෙන්නේ. සර්වපාක්ෂික සමුළුවකින් ඒ ඉදිරිපත් කරපු යෝජනා විදියට නෙවෙයිනේ මේ අගමැතිතුමා පත් කෙරුවේ. විශේෂයෙන්ම සජබ සමග සාකච්ඡාවට හතරක් ගෙනිච්චා. අවසානයේදී විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡා කළා. අපි කිව්වා විපක්ෂ නායකතුමාට ජනාධිපතිතුමා ආරාධනයක් කළා තිබුණා රජය බාර ගන්න කියලා. ඒ අවස්ථාවේදී අපි මේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන අපි කිව්වා ඔබතුමා රජය බාර ගන්න මේ සර්වපාක්ෂික රජයක් පිහිටවන්න. නමුත් එතුමා විවිධ කොන්දේසි දාලා හැබැයි අවසානයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා නිරුන් දෙන බව ආරංචි වුණායින් පස්සේ අපිට කනගාටුයි කියන්න එතුමා අර දීපු තද කොන්දේසි ඔක්කොම ලිහිල් කරලා දැන් මට අගමැතිකම දෙන්න කියලා ඉල්ලුවා. ඉතින් ඔය තද කොන්දේසි වලට යන්නේ නැතුව මුල් අවස්ථාවේදීම ඒ ලිහිල් කොන්දේසි දුන්නා නම් මේ වෙලාව වෙනකොට එතුමා තමයි අගමැති. ඒකත් අපි කියන්නේ.